බෙදා හදාගන්න යන්නේ ඉංජිනේරු තාක්ෂණයේදී නිෂ්පාදන තාක්ෂණයේදීට අදාළව ලියවන යන්න. නැත්නම් අපි කියනවා ලර්න් මැෂින් එකක් සම්බන්ධයෙන් මූලික දැනුමක් කිරීම. එතකොට ඔයාලගේ විෂය නිර්දේශයේදී ලොකු ලර්න් මැෂින් ගැන ඔයාලට කතා කරන්නේ නැහැ අපි. ඔයාලට කතා කරන්නේ මිනි ලර්න් එක. يعني මේක හරි පොඩි. එතකොට මේ මිනි ලර්න් එක කොහොමද ඔපරේට් කරන්නේ මොනාද කියන ෆීචර්ස් කියන එක ගැන තමයි අපි මේ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නේ. වගේම බේසිකලි ලර්න් එක වැඩ පටන් ගන්න කලින් ඔයාලා මොනාද කරන්න ඕනේ සෙටින්ග්ස් කියන එකත් නැත්නම් මොනාද අපි සියුමාරු කරගන්න කියන කාරණාව මේ වීඩියෝ එක හරහා අපි ඔයාලට දෙන්න උපරිම උත්සාහ කරනවා. හොඳයි. ඉතින් මේ ලර්න් මැෂින් එක ගත්තාන් පස්සේ මේ ලර්න් මැෂින් එකේ තියෙන විවිධාකාර අංගෝපාංග අතරේ ඔයාලට වැදගත් වෙන අංගෝපාංග ටික මම ඉස්සෙල්ලා විස්තර කරන්නම්. අපි ඉස්සෙල්ලා ලර්න් මැෂින් එක මෙන්න මේ පැත්තට යමු. සම්පූර්ණ මේ පැත්තට අපි කියනවා ලර්න් මැෂින් එකේ හෙඩ් ස්ටොක් එක. සිංහලෙන් කියන්නේ ප්‍රධාන ගුළු ඇද. ගුළු විස කියලත් මේ පැත්තට ගත්තාම ටේල් ස්ටොක් එක. හරිද? ටේල් ස්ටොක් එක. එතකොට මේ ටේල් ස්ටොක් එක ගත්තාන් පස්සේ මෙන්න මේ ටේල් ස්ටොක් එකේ තියෙන මේ වගේ අපිට තුඩක්. මේ තුඩ ඕනනම් අයින් කරලා මෙතනට ඔයාලා දන්නවා ප්‍රොඩක්ෂන් පාඩම කරනවා නම් මෙතනට අපිට දාන්න පුළුවන් මොකද්ද? ඩ්‍රිල් කඩුවක්. ඩ්‍රිල් කඩුවක් දාලා ඒක ආරය කරගන්න පුළුවන්. ටේල් ස්ටොක්, හෙඩ් ස්ටොක්. එතකොට මෙයාට කියනවා ආයුධ තම සිංහලෙන් කියන නැත්නම් ටූල් පෝස්ට් එක. කියන්නේ මේ කැපුම් ආයුධය සම්බන්ධ කරන ස්ථානය. සල්ලි. එතකොට මෙන්න මේ කොටස මේ ආරක්ෂිත ආවරණයක් තියෙනවා. විශේෂයෙන් මේ ආවරණයේ තියෙනක වඩාත් හොඳයි. මෙයා ආවරණය ඕපන් කරපු හැටිය, විවෘත කරපු හැටිය මේ චක් එක නැත්නම් මේ අපි කියන තුන්හාකු සක්කය කියලා. මේ තුන්හාකු සක්කය නවතින. එතකොට මෙයා වහලා දින වෙලාව විතරයි තුන්හාකු සක්කය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තුන්හාකු සක්කය කියන්නේ හේතුව තමයි මේ හකු තුනක් තමයි මෙයාගේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ හකු තුන සීරුමාරු කරන්න අපිට තියෙනවා සීරුමාරු යතුරක්. මෙයාට කියනවා සීරුමාරු යතුරක්. ඔයාලා නිෂ්පාදන තාක්ෂණ පාඩමේදී ප්‍රොඩක්ෂන් ප්‍රැක්ටිකල් එක සම්බන්ධව නැත්නම් ප්‍රොඩක්ෂන් ප්‍රශ්නයක් ලියනවා නම් අනිවාර්යයෙන්ම මේ තුන්නකු සක්කය සහ සීරුමාරු යතුර කියන එක ඔයා පාවිච්චි කරලා කොහොමද ඒකෙන් කරන්න කියන කාරණාවත් ලියන්න ඕනේ. අපි යම් හෙඩ් ස්ටොක් එකේ තියෙන අනිකුත් දේවල් බලමු. ඊළඟට මෙතන තියෙන ඉමර්ජන්සි ස්විච් එක හදිසියට නතර කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රෙස් කරන්න. මෙයාගෙන් රිලීස් කරොත් විතරයි එතනින් එහාට වැඩ කරන්න පුළුවන්. ඉමර්ජන්සි ස්විච් එක ටක් ගාලා ඕපන් කරගන්න, ටක් ගාලා මැෂින් එක ඕෆ් කරගන්න මෙයාගෙන් හැකියාව තියෙනවා. ඊළඟට මේ මිනි ලර්ට් එකේ තියෙන විශේෂත්වයක් තමයි මෙන්න මෙතන තියෙන ටූ මේ ස්විච් එක. නේ? ටූ වේ ස්විච් එකක් වගේ එකක් තියෙන්නේ. මේ අතරමැද ඕෆ්, එහා පැත්තට රිවර්ස්, මේ පැත්තට ෆෝවර්ඩ්. එතකොට ඔයා මේක ෆෝවර්ඩ් ඉදිරිපසට කපා ගන්න. නැත්නම් අපි කියනවා මේකේ භ්‍රමණ දිශාව ගත්තාම ඔයාලා බැලුවොත් එහෙම මම මෙතන ඕපන් කරලා පෙන්නන්නම්. දැන් මම මේ ආවරණය විවෘත කරලා තියෙන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය අපි ගන්න. එතකොට මෙයාගෙන් තමයි මේ RPM සාමාන්‍ය මේ 2500 විතර වේගයක් මෙයා කරකවනවා. හරිද? එතකොට හයි එකේදී ලෝ එකේදී. එතකොට මෙන්න මෙතන තියෙන ස්විච් එකක් මේ හයි ලෝ කියලා. මෙයා අපිට මෙහෙම කරලා මේ පැත්තට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට දාලා මේ චක් එක හයි ලෝ කියන්නේ වේග දෙක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලෝ එකේදී කරකැවෙන උපරිම වේගය 1100යි හයි එකේදී කරකැවෙන උපරිම වේගය 1500. ඒක බිඳුවේ ඉඳලා තමයි මේ කවුන්ට් වෙන්නේ. දැන් මේ බලන්න දැන් මේ ස්විච් එකත් ඔන් එකේ. මෙයාත් ෆෝවර්ඩ් දාලා දෙන. කියන්නේ මෙයා කරකැවෙන්න ඕනේ මෙහම වාම ආවර්තව. ෆෝවර්ඩ් දාලා තිබ්බා. හරිද? මේ වැඩ කරන්නේ මේ ස්විච් එකත් ඕපන් එකේ තියෙන. එහෙනම් මොකද්ද මෙතන තියෙන අවුල? මෙන්න මේ. මෙතන තියෙන ස්විච් එක අරා මෙයා කරකවන්න දෙන්නේ නැහැ. ඔන්න බලන්න මම මේ ආවරණය වහනවා. වහලා මේ වේගය වැඩි කරනකොට මෙයා දැන් මේ ෆෝවර්ඩ්. මම වේගය අඩු කරන්නම් හිමිට වඩ ෆෝවර්ඩ් දිශාව පේනවා ඇති. ෆෝවර්ඩ් කියන පැත්තට දැම්මට පස්සේ සාමාන්‍යයෙන් වාම ආවර්තව තමයි මෙයා කරකවන්නේ. ඒතකොට මම මෙයා සීරුව. හැම වෙලාවෙම පොදේ යන ගමන් මෙයා මාරු කරන්න එපා. සීරෝ කරලා ඊට පස්සේ අපි රිවර්ස් දිශාවට ගාමු. ඔන්න බලන්න ක්‍රමක්‍රමයෙන් මෙයා මම වේගය වැඩි කරනවා මේ ස්විච් එක අරා දක්ෂිනාවර්ත වලට කරකවනවා බලා ගන්න පුළුවන්. එතකොට හදිසියෙන් මේක අපි වැඩ කර කර ඉන්නවා මේකෙන් අඩු වැඩි කරන්න බෑනේ. හදිසියෙන් මම කරේරුණා. නැත්නම් ශනිකෝ මෙහෙම තද කරලා මෙහෙට කරොත් ස්විච් එක ඕෆ් වෙනවා. නැත්නම් මෙහෙම තද කරපු ගමන් චක් ගාලා නැවතිලා ආයෙ මේ පටන් ගන්නවා මෙයා. තේරුණාද? ඔන්න හිරුණා. ඒ වෙලාවට වැඩ මොකද මෙහෙම කළා. දැන් මම ආයෙ මෙයා ක්‍රියාත්මක කරන්න. ඔන්න ඔය විදිහට තමයි මෙයාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආරක්ෂිත ආවරණය
වහලා තිබ්බොත් විතරයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව මතක තියාගන්න. ඒක ආරක්ෂිත ස්විචය. ඊළඟ මෙතන ෆියුස් එකක් තියෙනවා. ඔයාලට මේකේ මෝටරයක් තියෙනවා. මේ මෝටරයට සම්බන්ධව පවර් වල මොනවා හරි අවුලක් තියෙනවනේ ඉස්සල්ලාම මේක ෆියුස් එක ගිහිල්ලාද කියලා බලන්න. එතනින් එහාට අපි මේව කරගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පොටක් කපනකොට මේ අපිට මැනුවලි පොට කපන්න බෑ. මේක ඔටෝමැටිකලි මේ ආයුධ ටැඹ ක්‍රමක්‍රමයෙන් එහාට හෝ මෙහාට නැත්නම් දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත හෝ ගමන් කරවන්න සකස් කරනවා. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය සඳහා තියෙනවා මෙන්න මෙතන ටූල් එක. මෙයා මෙහෙම පස්සට ඇදලා මෙයා ලොක් කරන්න පුළුවන් මෙතනට. මැදර දැම්මාන් පස්සේ කොහෙටවත් යන්නේ නැහැ. මම මේ උඩට දාලා ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද වෙන්නේ කියන කාරණා. රයිට්. මේ පැත්තට ගමු. ඔයාලට මෙහෙන් ආවොත් බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රූ එක. ස්ක්‍රූ එක කර කැවෙනකොට මෙයා ක්‍රමක්‍රමෙන් මොකද්ද වෙන්නේ? ගමන් කරනවා. බලන්නකො වේගෙත් එක්කම. හරිද? ඒ වෙලාවට මෙන්න මේ ස්ක්‍රූ එක කරකැවෙනවා දැක්කම හැමෝම මම මෙයා බුරුව කරගන්නවා. බුරුව කරලා මෙහෙට කරකවා ගන්න. මෙන්න මෙතන තියෙනවා තව ලොක් එක. මේ ස්ක්‍රූ එක කරකවනවා දැක්ක. හැබැයි මෙයා එහෙම හි ගියා දැක්කේ නෑ නේද? ඒකට හේතුව තමයි මෙන්න මේ ආයුධ ටැඹ සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ කොටස ලොක් කරගන්නවා. දැන් ඔන්න ලොක් කරා. බලමු අපි ස්ක්‍රූ එක කරකැවෙනකොට මෙයා එහෙ මෙහෙ චලනය වේවිද කියලා. පේනව නේද? මෙයා කරකැවිලා මේ කොටස ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට එනවා. එතකොට මේ වගේ ආයුධයක් يعني මේ වගේ ක්‍රියාවලියක් අවශ්‍ය වෙන්නේ පොට කැපීමේ ක්‍රියාවලිය සඳහා. ඒක නිසා මතක තියාගන්න පොට කැපීමක් කරනවා නම් මැනුවලි පොට කපනවට වඩා අපිට මෙයා හරහා ඔටෝමැටිකලි පොට කපා ගන්න හරි පහසුයි. එතකොට මෙයාවත් සීරු මාරු කරන්න පුළුවන්. මෙතනින් අපිට බුරුල් කරලා යතුරක් ආධාරයෙන් බුරුල් කරලා මෙයා අපිට ඕනි ගන්නට තල්ලු කරලා හදාගන්න හැකියාව තියෙනවා. එතකොට මෙයා බුරුල් කරලා ඔය ක්‍රියාවලිය සීරු මාරු ක්‍රියාවලියෙන් කරගන්න අපිට පුළුවන් කියන කාරණා මතක තියාගන්න. එතකොට විවිධ ඒවායේ දැන් මේකෙනම් මේ වගේ යතුරක් 17 යතුරක් පාවිච්චි කරලා තමයි මේක මේ සීරු මාරු කරන්න තියෙන්නේ. නමුත් සමහර ඒවා මෙන්න මේ වගේම කොටසක් පාවිච්චි කරලා මේ වගේ තද කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ටූල් පෝස්ට් එක එහෙම හේදුවනවා. නේ? මේ කරකවා ගන්න පුළුවන් වටේම. මට මෙයා ලොක් කරගන්න ඕන නම් මොකද කරන්නේ මේ? ආ, ඔන්න ලොක්. එතකොට ඔය වගේ මේ වගේ සීරු මාරු උපක්‍රම තියෙනවා. එක එක ඒවා ඉතින් මේ විදිහට තමයි චෙක් කරගන්න ඕනේ. ඊළඟට මේ ආනත කපා ආනතව අපිට හරව ගන්න පුළුවන්. දැන් මෙයා වුණත් කොච්චර ඇංගල් එකකට හරවනවද ඒ හැම දෙයක්ම මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට කොච්චර ගැඹුරකට මේ පේනවනේ 0.25 මිලිමීටර ප්‍රමාණයක කුඩා මිනුමක් මෙයා හරහා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඉස්සරහට ගැඹුරට හාරනවා නම් කොච්චර හාරනවද? අන්න ඒ අනුව මෙතන දින මෙෂර්මන්ට් මේ මේවා ඇත්ද නැහැ එහාට මෙහාට කරන. ඒ කියන්නේ මේ පැත්තර කරනවා නම් කොච්චර ගැඹුරකට කපන්න පුළුවන්ද, මේ පැත්තර කොච්චර ගැඹුරකට කපන්න පුළුවන්ද, හරියට මෙෂර්මන්ට් අනුව කපා ගන්න අපිට මෙයාගේ හැකියාව තියෙනවා. ඒ සඳහා මේකේ ක්‍රමාංකණය කරලා තියෙනවා. ඊළඟට අපි යම් මේ ආයුධ ටැඹට. මේ ආයුධ ටැඹ සීරු මාරු කිරීමේදී අපිට පාවිච්චි කරන්න වෙන ඇලන් කී එකක්. මෙතනදී ආයුධ ටැඹ සීරු මාරු කරන්න මේ යතුරු පාවිච්චි කරාට මේ ආයුධයේ සීරු මාරු කිරීම සඳහා ඇලන් කී එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඇලන් කී එක පාවිච්චි කරලා ඔයාලට මතක ඇති ඉංජිනේරු තාක්ෂණවේදයේ නිෂ්පාදන කොටසේදී ලර්ත් මැෂින් එකකින් කරන වැඩකදී මෙන්න මෙයා අපි කියන කුඩා ගුළු ඇණය හා කැපුම් කටුවේ තුඩ සමපාත කරගන්න ඕන කියන ස්ටෙප් එක. අපි බලමු මේ ස්ටෙප් එක මෙයා හරහා කරගන්නේ කොහොමද කියලා. රයිට්. ඔයා මෙතනට ඇවිල්ලා බැලුවොත් එහෙම මම මෙයා සම්බන්ධ කරනවා මෙහිට. ඒ කියන්නේ මේ කුඩා ගුළු ඇණය හා සම්බන්ධ කරනවා. ඔයාලට පේනවා ඇති මේ කුඩා ගුළු ඇණයයි මෙයයි සම්බන්ධ කරනකොට මේ හරියට සෙටින්ග්ස් වෙන්නේ. ඒ කියන්නේ මේ උඩින් බැලුවට මෙහෙම තිබ්බොත් මෙහෙම පැත්තෙන් බැලුවොත් එහෙම මෙයා උසයි. ඒ කියන්නේ කුඩා ගුළු ඇණේ තුඩ කැපුම් මුව හතරට වඩා උසයි. අන්න ඒ වගේ වෙලාවකදී අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ඇණය බුරුල් කරලා මෙන්න මේ ඇණ තුනෙන් මෙන්න මේ ඇණය බුරුල් කරලා ඔයාලට පේනවා මෙයා සෙටින්ග්ස් හදා ගන්නම් මෙහෙම. හරිද? මෙයා මෙතනට හදලා ඔන්නම හරියට හදා ගන්නවා මෙතන. හදලා මෙන්න මේ ඇණ තුන ක්‍රමක්‍රමයෙන් බුරුව කරගන්න. බුරුව කරලා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මට පුළුවන් මෙයා චුට්ටක් පස්සට අරගන්න. ක්‍රමක්‍රමයෙන් බුරුල් කරලා කුඩා ගොළු ඇණයේ තුඩට කැපුම් කටුවේ තුඩ කැපුම් කටුවේ තුඩ සමපාත කරගන්න තමයි හදන්න. බලන්නකෝ මම ඇලන් කී එක කරකවනවා. මෙන්න මේ ඇලන් කී එක
මේ ඇලන් කී එක කරකවල ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ඇණය. ඔන්න ඔය කරකවල තමයි මේ වැඩේ කරන්නේ. අපි බලමු දැන් මෙතන. හරි. ඔන්න බලන්න මම සෙටින්ග්ස් කරනවා ක්‍රමක්‍රමයෙන්. ඔයාලට පේනවා මේ කැපුම් මුව හතට සම්බන්ධ ව මේ කොටස එසවෙනවා. හරිද? ඉවරයි. හොඳටම බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට කැපුම් මුව හතයි මේ ඇයි දෙන්න සෙට් කරලා මේ සීරු මාරු වෙන ආධාරයෙන් අපිට මෙයා තද කරගන්න. ඔන්න ඔබට කියනවා සීරු මාරු කිරීම නැත්තම් මොකද්ද සෙන්ටරින් කියලා. පේනව නේද? කැපුම් මුව හතයි කුඩා අගුල වෙනේ ඇයි දෙන්න එකම මට්ටමට හදාගත්තා. හදාගත්ත කාගෙන්ද? මෙන්න මේ තියෙන සීරු මාරු වෙනවලු. මෙන්න මේ තියෙන සීරු මාරු වෙන භාවිතා කරලා තමයි ආයුධ තැඹේ තියෙන මේ සීරු මාරු වෙන භාවිතා කරලා තමයි අපි කුඩා ගුළු වෙනේ හා කැපුම් කටුව සමපාත කරගන්නේ. ඉතින් එතකොට ඔය විදිහට ඔයාට වැඩක් කරන්න කලින් අනිවාර්යයෙන්ම කුඩා ගුළු වෙනේයි කැපුම් කටුවයි දෙන්න සෙන්ටරින් කරලා තමයි වැඩේ ආරම්භ කරන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙයාට ආයුධ තැඹුනේ අපේ තුන්හකු සක්කයට සීරු මාරු යතුරු ආධාරයෙන් වැඩ කොටස සම්බන්ධ කිරීම කරලා ඒ තියෙන වැඩේ කරන්න තියෙනවා. ඩ්‍රෝවින් එක දීලා තියෙනවා. ඩ්‍රෝවින් එකට අදාළව තමයි ඔයා මෙන්න මේ ක්‍රියාවලිය මේ උපකරණයේ භාවිතයෙන් ක්‍රියාත්මක කරගන්න ඕනේ. එහෙනම් මේක අපි ඊළඟ දවසේ කොහොමද වැඩක් කරගන්නේ කියන කාරණාව උදා කරගමු. වැඩ කොටස සම්බන්ධ ඉතින් ගොඩාක් ස්තුතියි මොකටම දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක අලුත් ආවද ගොඩාක් වාර්තා ඉස්සරහට